මේ කතාව ටික ගැඹුරු කතාවක්. කවුරු හරි යමක් කරන්න ආපුවම අපි ප්‍රතික්‍රියාව දක්වනා කියනක ඕනම දෙයකට මේ හැම වෙලාවකම අපි කරන කියන දේවල් වලින් එන්නේ අපේ පංචස්කන්ධ ලෝකයේ හැදෙන එක. මෙයාට මතක ඇති නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා දුක ගැන කියනකොට සංකිට්ඨේන පංච උපාදාන නක්ඛන්දා දුක්ඛ කියලා අහලා තිනවා. සැකවින් ගත්තොත් මුළු පංච උපාදානස්කන්ධේම දුකක් කියන එක. හැම වෙලාවකම අපි කරන දෙයකින් කියන දෙයකින් සිද්ධ වෙන්නේ පංචස්කන්ධයක් හැදෙන එකක්. ඒක මෙහිමයි වෙන්නේ. ඒකට විවිධ අවස්ථා වනෝ වෙන්න පුළුවන්. අපි හිතමුකෝ කෙනෙක් අපිට දෝෂ ආරෝපණයක් කරනවා කියලා. ඒකත් එපා. අපි කියමුකෝ අපි මේ පින්කමක් කරන්න ආවා කියලා. මේ පන්සලට ආවා කියලා. පන්සලට ඇවිල්ලා පින්කමක් කරන අතරතුරේදීත් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ නිකම් මේ පින් කරන එක විතරක් නෙවෙයි. අපේ පංචස්කන්ධය හැදෙන එක. මෙතනදී අපිට මේ වගේ තැන කරවිලා විනද්ධාමක් කරනකොට ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට ශ්‍රද්ධාව ඇතිවෙනවානේ. ශ්‍රද්ධාව, ගෞරවය, හැඟීම, පරිත්‍යාගය, කරුණාව, මෛත්‍රිය හොඳ සිතිවිලි තියෙනවා. ඊට තුන සිතිවිලි ගලා යනවා. ඔය සිතිවිලි වලට කියන්නේ සංස්කාර කියලා කියන්නේ. ඒ සංස්කාර ස්කන්ධය හැදෙනවා. ඒ සංස්කාර ස්කන්ධේ දිහා අනුව ඊට පස්සේ දැන් මේ වගේ අපාභුහා මේ රූපයක් දැක්කහම බුදු පිළිම දැක්කහම මල් පහන් පූජා කරපුවාම මේවත් එක්ක අපිට යම්කිසි හිතේ ඇතිවන සැප වේදනාවක් තියෙනවා. සැපෙන් සතුටින් ඉන්න කරන් එතන හැදෙනවා වේදනා ස්කන්ධය. ඒ වේදනාව දැනගන්න මනසක් අපේ හිතේ හැදෙනවා. ඒකට හැදෙනවා, ඒකට කියනවා විඥාන ස්කන්ධය කියලා. ඊට පස්සේ මේවා අපි දැන් මේ බුදු පිළිම වෙන්න පුළුවන්, මල් පහන් වෙන්න පුළුවන්, මේවට නම් ගන්න දෙනවා අපි. ඒව හඳුනා ගන්නවා අපි. හොඳ දේවල් කියලා කියනවා, කුසල් කියනවා, අකුසල් කියනවා. ඒකට කියනවා සංඥා ස්කන්ධය කියලා. එතකොට මේවා හරහා මේ හොඳ එතකොට සැප වේදනාවක් නම් වේදනාව හොඳ එකක් නම් ඊට පස්සේ දුකක් නම් ඒවට අනුරූපව කයේ හට ගන්නවා රූප කලාප. පඨවි ආපෝ තේජෝ වාය වලින් හැදිච්ච රූප කලාප හට ගන්නවා හදවතින්. මේ මුළු ශරීරේ පුරාම. එතකොට රූප ස්කන්ධයක් ගොඩනගෙනවා මේ සුළු සිද්ධියක් හරහා. එතකොට මේ හැම වෙලාවකම කරන කියන හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ අපේ පංචස්කන්ධේ නැවත නැවත නිර්මාණය වෙන එක. ඒ නිර්මාණන එක බැරි වෙලාවත් අකුසල පැත්තට යමු වුණොත් බොහෝ වෙලාවට මහා දුකකට තමයි අපිට පත් වෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් අර ගැටීම ඇති කරන අපහසුතාවය ඇති කරන දුක ඇති කරන එකෙන් අපි ගැලවෙන්න තැනටම අපි අපේ පැත්තම හිතලා අපේ යහපතම හිතලා මේ දුකින් නිදහස් වෙන්න ඕනෑ කියන අදහසින්ම මේ අතහර යන්න ඕන එක හිතින් කරන වැඩක් ඒක. එතකොට අර සංස්කාර රැස් වෙන්නේ නැති වුනහම එතන ඉඳලා සංස්කාර නිරෝධේ පටන් ගන්නවා. සංස්කාරයන් නැති වෙන එක නැවත දුක උපදින්න තියෙන අවස්ථාවල් නැති වෙලා යනවා. ආන්න එතකොට ඒ තමයි පරමාර්ථ වශයෙන් මේක විපස්සනාවෙන් බලන ක්‍රමය. ඔය කරුණ කිව්වේ ඇත්ත වශයෙන්ම ඔය මේ විපස්සනා පැත්තෙන් බලලා වෙ තියෙන්නේ. ඉතින් ඒ හින්දා සම්මුති ලෝකේ ඒ කතාව වෙනස්. බොහෝ දේවල් දැන් ඉදිරියට තියෙනවා. දැන් අද මම ධර්ම දේශනාවක් දානවා. ඕක ඔය විදිහට නම් ඒක ඊට වඩා බොහෝම අමාරු වෙන්න පුළුවන්. ඒ කාරණා ඉතාමත්ම ගැඹුරුයි. ඉතාම සියුම් එකපාරක් නේ දැන් මම අහන්න හතර පස්සතාවක්. අද උදේ මම හිතන්නේ අද හතරෙන් තාහුව පස්සතාවට මාසිනිය දාලා මම ඇහුවේ. ඒ අහන හැම වෙලාවකම මේකේ අලුත් දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන දෙන අපිට අහන්න පුළුවන් මේක. හැබැයි ඒක හොඳ සමාධිමත් හිතකින් අහන්න ඕනේ. කරුණ එකතු කරන්න නෙවෙයි, තමන් අත් දකින්න. තමන් ප්‍රත්‍යක්ෂ කරන්නමයි මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තේරුමක් නැති වෙනවා. ඉතින් අද දානක ඒ වගේ විපස්සනාවට මේක පෙරලන්නේ කොහොමද කියලා තමයි ඒක උගන්වන්නේ. ඒ හින්දා ඒක වෙනම අහන්න ඕන. අද මේක ඉවරුනාන් පස්සේ අපි දානවා ඒක. ඒක අහලා ඒ තොරතුරු ඉගෙන ගන්න. මේවා කරන්න ප්‍රැක්ටිස් කරන්න. එතන මේකේ මේ අද මේ දක්වා අපි ප්‍රැක්ටිස් කරේ අට වශයෙන් බොහෝ දුරට සමතේට සම්බන්ධ කොටස් ටික. මේ ලෞකිකාංශයට සම්බන්ධ කොටස් ටික තමයි ප්‍රැක්ටිස් කරේ. පරමාර්ථාංශයට සම්බන්ධව එක කොටසක් එක තැනකදී විතරක් අපි ප්‍රකාශ කළා. මේ අර නාම වද්ද මේ
සත්ත්ව සංඥාව සත්ත්ව පුජ්‍යල සංඥාවන් අතහැරලා සුවපත් වේවා කියලා අපි භාවනා කරන්න කිව්වනේ ආන්න ඒ කොටසදී විතරයි අනිත් අවස්ථාවලත් වශයෙන්ම සමත භාවනාවේ කොටස තමයි ඒවා අපි ප්‍රගුණ කරේ හායි ඒ ගැන තින් අපි පස්සේ අපි සාකච්ඡා කරන්න තියෙනවා නම් කරුණු තියෙනවා නම් අපි ඒවා ටික විශ්ඳගමු ආය නැවත කතා කරලා ඊළඟට දැන් ඔය මේ භාවනාව කළාද හැම කෙනාම අත් වශයෙන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. එහෙම නැත්නම් මේ ගමන නම් යන්න හම්බෙන්නේ නැහැ. සදාර අපි කරපු භාවනාවන් වාගේ නෙවෙයි. මේ ගමන යන්න මේ වගේ උත්සාහයත් හරි අසාර්ථක වෙනවා. ඕගොල්ලෝ ඒක කැප කිරීම නැගිටවල. ඒ හින්දා ඒක ප්‍රතිඵල ගන්න නම් නියත වශයෙන් ඒක කරන්න ඕන. අනිවාර්යෙන් මිනිත්තු 10ක් 15ක් හොයාගන්න බෑ කියන එක පොරු කතාවක්. මිනිත්තු 10ක් 15ක් කමගෙරුන් නිදාගන්න ඉඳලා ඇදට ගිහිල්ලා නිදාගන්න ඉඳලා ඔබ මිනිත්තු 10ක් 15ක් මේ ගැන කල්පනා කරන්න බෑ කියනවා නම් සී කරන්න බෑ කියනවා නම් ඒක ඉතින් පිළිගන්න බැරි කතාවක් නේ ඈ ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ඉතින් එහෙම නැතිනම් මේ සමාධියක් හැදුන්නේ නැත්තම් ඕක ඇයි උතනින් දැම්මේ අපි භාවනා කරන්න යනකොට හැම කෙනාගම තියෙන ප්‍රශ්නයක් තමයි මේ එක තැන හිත එක තැනක තියෙන්නේ අය යහට දුවනවා මෙහාට දුවනවා හරි හරි අමාරුයි මේ කලබලයි කියන එක හැම කෙනාම කියන කතාවක් නේ ඒක කරත් ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් ඒක සාමාන්‍ය පොදු දෙයක් දැන් මේ මෛත්‍රී භාවනාවක් වායකක් කරනකොට අපිට හිතන්න දෙයක් තියෙනවානේ අර හිත දුවනවා වෙනුවට අකුසල පැත්තට දුවනවා වෙනුවට වැරදි පැත්තට දුවනවා වෙනුවට අපිට අවස්ථාවක් තියෙනවා කුසල පැත්තේ සිටිවිලි මේ කුසල සිටිවිලි ඇති කරගෙන මේ වැඩ කියන්නේ විතක්ක ਵਿਚාර කියලා මේ කුසල විතක්ක ਵਿਚාරයන් ඇති කරගෙන හිත ඒ අරමුණ කරා දුවන්න අපිට ක්‍රමයක් තියෙනවා. එතකොට ඒකෙමුත් හිත සංවර වෙනවා. හිත සමාධිමත් වෙනවා. ඒක පහසුයි. ඊට පස්සේ ඒක හැංගීමෙන් කරනවා නම් අවබෝධයෙන් කරනවා නම් කෙනෙකුට ඒකේ පුදුම සාම උසස් දියුණු සමාධි වලට යන්න පුළුවන් කෙනෙකුට. තාම උසස් සපතකට යන්න පුළුවන් කෙනෙකුට. ඉතින් එතන ඉඳලා සමාධි විදර්ශනාවක් කියන එක දියුණු කරන්න ඕන. ඉතින් ඒකයි මම කිව්වේ. මේක නොකරුවොත් එහෙම මේ සත්‍යයකට සැරයක් මේ කරන වෙලාව විතරක් මේ කරලා නම් හරි අමාරුයි. ඉතින් ඒ නිසා හැම කෙනාම පුළුවන් උපරිම උත්සාහයක් දරන්න අනිවාර්යයෙන්ම යම් කිසි වෙලාවක් තමන්ගේ ජීවිතේ ඔකට යොමු කරගන්න. එහෙම වුණොත් තමයි මේකේ ප්‍රතිඵල තියෙන්නේ. අනික ඔයගොල්ලෝ මේක ප්‍රතිඵල දැනේවි හරියට ඒක කළොත්. හොඳට කළොත්. ඉතින් ඒ හින්දා ඒ ටිකත් අපි හිතේ තියාගෙන ඉතින් එහෙනම් ටික වෙලාවක් අපි භාවනා කරලා නැවතත් අපි පොඩි සාකච්ඡාවකට යමු. තියෙන ගැටලු ප්‍රශ්නේම විසඳගෙන අරගෙන මේ කලකට හරියව විසඳ ගන්න. අවස්ථාවක් හදාගන්න. එහෙනම් දැන් ඔක්කොම අපි මේ මයිකේම නිවිල් කරගෙන ලෑතියි. එහෙනම් කවුරුත් තමන්ට පහසුවෙන් වාඩි වෙලා දෙක පියාගෙන හොඳට කයත් මනසත් සැහැල්ලු වෙන විදිහට හැමදෙනාම ඉතාම හොඳින් සුළු වෙලාවක් තම ආශ්වාස ප්‍රාශ්වාසයට සිහිය යොමු කරන්න. දැනන විට ඊට ආශ්වාස කරන්න ඒ වගේම දැනන විදිහට ප්‍රාශ්වාස කරන්න. කායම සැහැල්ලු වෙන විදිහට ආශ්වාස කරන්න, කායම සැහැල්ලු වෙන විදිහට ප්‍රාශ්වාස කරන්න. ඊළඟට දැන් මුළු ශරීරයේ හිස මුදුනේ ඉඳලා දෙපා තුල දක්වා ඔබ වාඩි වී සිටින ඉරියව්ව කොහම වුණත්
පොඩි ඔබ වාඩි වෙලා ඉන්නවා නම් වඩාත් පහසු වෙන්න පුළුවනි. එහෙම ඉන්නවා නම් එහෙමයි, එහෙම නැතිනම් එම වාඩි වෙලා ඉන්නවා නම් කුසන් එක ඒ උනත් කමක් නැහැ පහසු විදිහකට. ඒ ඉන්න විදිහට විරියාව තියෙන විදිහට පිළිබඳව ඔබේ මනසින් ඔය රූපේ දිහා බලන්න. තමන්ගේ රූපේ දිහාම බලාගෙන හිස මුදුනේ ඉඳලා පහළට ක්‍රමයෙන් හිත අරගෙන එන්න. ශරීරයේ මතින් හිත අරගෙන එන්න. හදිහට මේ රෙදි කෑල්ලකින් ශරීරයේ පිහලා දානවා වාගේ හිස මුදුනේ ඉඳලා පහළට ශරීරයේ හැම කොටසක්ම ඇතුළත් වෙන විදිහට දෙපාතුල දක්වාම හොඳ සිහියෙන් කල්පනාවෙන් ඔබේ අවධානය රැගෙන එන්න. දැන් උඩින් ඉඳලා පහළට ආවනම් පහළින් ඉඳලා දැන් උඩහට ඒ පතුලේ ඉඳලා හිස මුදුන දක්වා නැවතත් ශරීරයේ මතෙන් හිත අරගෙන යන්න. දැනෙන දේවල්, පෙනෙන දේවල් ලියාගෙන හිතින් බලන්න. ඇස් දෙක පියාගෙන මේ රූප සටහන වාඩි වී සිටින ඉරියව්වේ රූප සටහන දිහා හොඳින් බලාගෙන මුදුනටම එන්න. දැන් නැවතත් මුළු ශරීරයෙන්ම හුස්මක් අරගෙන ආශ්වාස කරන ගමන් ප්‍රාශ්වාස කරන ගමන් එක පාරම ශරීරයේ දිහා බලන්න පුළුවන් ද කියලා උත්සාහයක් දරන්න. ඒ පාතේ ඉඳලා හිත මුදුන දක්වාම ශරීරයේ දැන් මේ පිහිටා තිබෙන විදිය ආශ්වාස කරනකොට බලන්න එක පාර ප්‍රාශ්වාස කරනකොට බලන්න. මේ ශරීරයේ දිහා මේ දැනෙන වේදනාව දිහා හොඳට පළපුරුද්දක් ඇති කරගන්න. හුරු බවක් ඇති කරගන්න. පැහැදිලිව දකින බවක් අවබෝධ කරගන්න. මේ අවධානය එහෙම තියාගෙන දැන් අදත් අපි එදා පටන් ගත්ත විදිහට සුළු වෙලාවක් මෛත්‍රී භානාව වඩමු. දැන් පළමුවෙන් මෙහෙම හිතන්න. මේ ජීවිතේ මම මොනතරම්නම් පුංචි දවස්වල ඉඳලා මේ මොහොත දක්වාම ජීවිතේ මොනතරම් ද්වේෂ සහගත සිත් තරහකෙත් මට ඇති වෙලා ඇද්ද? මේ මගේ හිතේ ඇතිවෙච්ච තරහ නිසා, ද්වේෂය නිසා, කෝපය නිසා මොනතරම් මානසික වේදනාවක්, කායික වේදනාවක් මට දැනෙලා තියෙනවද? මානන්ත අප්‍රමාණ මේ ජීවිතේ මගේම වේදනාවල් නිසා, මගේම මේ ද්වේෂය නිසා, තරහව පිළිගැනීමේ චේතනාවල් නිසා, ද්වේෂ සහගත සිතුවිලි නිසා මම මහා විශාල දුකක් විඳිනවා විඳලා තියෙනවා කියලා අවංකවම තමන්ගේ හිතින් කල්පනා කරන්න. මේ කාටවත් ඒක නැහැ කියලා කියන්න බෑ. අපි හැම කෙනාටම තරහින අවස්ථාවල් තියෙනවා. කේන්ති යන අවස්ථාවල් තියෙනවා. ඒවා නැති කරපු අය නෙවෙයි. ඒ නිසා ඒ සිදුවෙච්ච දේ ඒ විදිහෙම නැවත ආවර්ජනය කරන්න. ඒක පිළිගන්න. ඒක අමතක කරන්න නැතුව, ඒක අතාරින්නේ නැතුව මෙහෙම දේ සිදු වුණා කියලා ඒක පිළිගන්න. ඊට පස්සේ දැන් හිතන්න මේ මගේ ද්වේෂය නිසා, මගේ කෝපය නිසා, තරහ නිසා මගෙත් එක්ක ඉන්න අනිත් අයට
මිනිසුන්ට සත්ත්ව වර්ගයාට හමු වෙන හැම කෙනාටම මම මොනතරම්නම් අවහිරකම් කරලා තියෙනවද මොනතරම් කරදර කරලා තියෙනවද මොනතරම් අපහසුතා මානසික පීඩාවන් ගෙන දිලා තියෙනවද දඬුවම් දීලා තියෙනවා නම් මම මොනතරම් කායික අපහසුතා ඇති කරලා තියෙනවද කියලා අවංකවම හිතන්නේ ඒ වගේම හිතන්න අනාදිමත් සංසාරේ මේ දක්වා මේ ජීවිතය දක්වා මගේ මම මගේ අතින් අනන්ත අප්‍රමාණ කිව නොහැකි තරම් මහා දරුණු අකුසල කර්ම පාප කර්ම පවිතුකම් දරුණු කෲර ක්‍රියාවන් මේ මගේ ද්වේෂය නිසා සිදු වෙන්නට ඇති ඒ වගේ මේ ද්වේෂය නිසා මම ඔය සතර අපායන් වල අවිච මහා නරකයන් වල තාම දුක් විඳ ස්ථාන වල ඒ ද්වේෂය නිසා පසවන්නට ඇති දුක් විඳින්නට ඇති ඉතින් නිසා මේ ද්වේෂය කියන්නේ මහා භයානකම දෙයක් ලෝකේ තියෙන තාමත්ම පවිතුම දෙයක් මේ හිතේ ඇති වෙන ඒක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි තමන්ගේ හිත තුළ ඇති වෙන එකක් කියලා හොඳින්ම දැන් දකින්න මේක හිතන එක නෙවෙයි මේ කියන්නේ අවංකවම තමන්ගේ හිතින් අවබෝධ කරගන්න මේක මෙහෙමම නේද කියලා හැම කෙනාම හිතන්නේ මේ ද්වේෂය ඇති වෙන්නේ අනිත් අයගේ හිත තුළ නෙවෙයි තමන්ගේ හිතේ අනිත් අය වචනයක් කිව්වත් වැරදුනත් ඒ ද්වේෂය ඇති වෙන්නේ තමන්ගේ හිතේ කියන එක හිතාගන්න එහෙම හිතලා මේ ද්වේෂයේ මහා පවිත්‍ර ධර්මයක් නරක දෙයක් දුක ඇති කරන ඒකාන්තේම දුක්ඛ සත්‍යය මේ ද්වේෂය ඇති වෙච්ච වෙලාවේ තමන්ට දැනෙන අපහසුවක් මානසික පීඩාව දුක කියන්නේ ඒකාන්තේම දුක්ඛ ආර්ය සත්‍යය ඒක මනසට දැනෙනවා කයටත් දැනෙනවා එනිසා ඒක දුක්ඛ ආර්ය සත්‍යමයි ඒ වගේම ඒක ඒකේ ඉඳ නැවත නැවත ඒක උපදවා ගන්නට ඒ චිත ඇතිවෙන්නේ දුක්ඛ සමුදය සත්‍යමයි නැවත දුකේ ඉපදවීමයි එතන සිද්ධ වෙන්නේ ඒක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය එනිසා මේ ද්වේෂය තරහව ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයි ඒකාතකින් අනිත් පැත්තෙන් දුක්ඛ ආර්ය සත්‍යයි ඒ බව දැකලා හිතින් හිතාගන්න අද දවසේ මට මේ නිින්ද කියනකම් කිසිම දේශ සහගත සිතුවිල්ලක් මට මගේ හිතට පහළ වෙන්නට එපා කියලා. ඒ වගේම හැකෙනම් ඊළඟ සතිය වෙනකම් මේ සතිය මුළුල්ලේ මිදිරියේ මගේ හිතට දේශ සහගත සිතුවිල්ලක් පහළ වෙන්න එපා කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගෙන හිතෙන් හිතන්න. හැම කෙනාම අවංකව මේ සිතුවිල්ල හිතට ගන්න. ඒක හිතන මේ වචනයක් කියනවා නෙවෙයි නිකන් අවංකවම සිතේ හිතේ හිතා ගන්න මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි කියා කල්පනා කරන්න ඊළඟට තමන්ගේ යම් හිතවත් අය සිටිනවා නම් ඒ හිතවත් සියලුම දෙනා හිතවත් කියන්නේ මේ සම්මුති අර්ථයෙන් මේ ලෝකේ ඉන්න යම් තාක් හිතවත් අය මිනිසුන් වෙන්න පුළුවන් සත්ත්ව වර්ගයා වෙන්න පුළුවන් ඒ හැම දෙනාටම හැම දෙනාමත් සුවපත්ත්වා කියන මෙත්සිත පතුරවා ඊට පස්සේ යම් තාක් මදහත් සත්‍යෝ ඉන්නවා නම් ඒ සෑම දෙනාටමත් මාගේ මෙත්ිත වේවා ඒ සියලු මදහත් සත්‍යෝ සුවපත්ත්වා කියන මෙත්ිත පතුරවා ඊට පස්සේ යන්තාක් මම අහිතවත් කියලා කල්පනා කරනවා නම් ඒක දකින්නේ මේ විදිහට
ඔය අහිතවත් කියන එක ඒ අහිතවත් පුජ්‍යලයා ළඟ තියෙන දෙයක් නෙවෙයි තමන්ගේ හිතේම පහළ වෙන සිතිවිල්ලක් විතරයි අනිත් අය තමන්ට මොනතරම් ආඩන පීඩන ගැරහුම් නින්දා අපහාස කළත් ඒවා වචන මාත්‍ර විතරයි ඒවා දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ කිසිවක් දැන් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ ඒක ඇත්ත නොවිනම් දැන් ඔබේ ශාරීරිය දිහා මනස දිහා නැවතත් හිතින් බලාගෙන යන්න දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා මේ හිතේ මනසේ ඒකක්වත් ඉතුරු වෙලා නැහැ ඔබට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අතීතයේ සිදුවෙච්ච දේක් නැවත නැවත හිතින් සිහිපත් කරලා එයා තරහකාරයෙක් එයා වැරදිකාරයෙක් එයා මට අහිතක් කරපු කෙනෙක් කියලා හිතන එක ඒ විදිහටයි අපි අහිතවත් ආයි හොයන්නේ ඒ සිතුවිල්ල හිතේ පහළ නොවුනා නම් අහිතවන්තයෙක් නෑ නමුත් සාමාන්‍ය ලෝකේ අහිතවත් අය ඉන්නවා ඉතින් ඒ නිසා යම් අහිතවත් අය කියනවා නම් ඒ අයට අර සිතින්ම අපි යහපත් සිතින්ම කල්පනා කරමු මෛත්‍රී සිත පතුරුමු ඒ සියලු අහිතවත් අය ඒ අය අපිට අහිතවත් උනත් තමන්ගේ යහපත කැමති තමන්ගේ සැපවත් භාවය කැමති නිසා ඒ අහිතවත් අයත් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ වාඩි වී සිටින තමන් අසුන්ගෙන සිටින කාමරයට ওই ස්ථානෙට නැවත සිහිය රැගෙන එන්න. එහෙම රැගෙන ඇවිල්ලා කල්පනා කරන්න දැන් මේ විදිහට හිතන්න. ගියවතාවය මතක් කළා වගේ මේ මුළු විශ්වයේම ඉන්න සියලුම සත්ත්ව වර්ගයන්. ඒ හැම දෙනාමයි කියනවා අපා දෙපා සිව්පා බහුපා කියන ගණයට ඉන් එහා තවත් කිසිම සත්වයක් මේ විශ්වයේ කොතනකවත් නැහැ. ඔය අපා දෙපා සිව්පා කියන බහුපා කියන ගණයට මේ හැමදෙනාමයි කියනවා. මේ නිසා ඒ අය හැමදෙනාම ඇතුළත් කරගෙන දැන් කල්පනා කරන්න මේ මා සිටින කාමරය තුළ පෙනෙන නොපෙනෙන යම් තා කපා දෙපා සිව්පා බහුපා සත්ත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ඊළඟට තමා සිටින ඔය නිවසේ යම් තාක් ඔය කියන අය අපා දෙපා සිව්පා බහුපාය නිවසත් තමන්ගේ නිවස පිහිටි භූමියෙත් හැම තැනම අස්සක් මුල්ලක් නෑර පෙන නොපෙනන යම් තාක් ඔය අපා දෙපා සිව්පා බහුපා සත්‍යයන් සිටිනවා නම් ඒ සියලුම සත්ත්ව වර්ගයාටම මාගේ මෙසිත පතුරවනවා පැතිරේවා ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා දැන් ටිකෙන් ටික ආලෝකයේ විහිදුණා වගේ අර හදවතේ ඇතිවෙච්ච අවංක හැඟීම එතන යන්තම්වත් මොනම විදිහෙන්වත් කොන්දේච දමා ගන්න එපා අවහිර බාධා තියා ගන්න එපා ආලෝකයේ විහිදෙනවා වාගේ අවංක හැඟීමෙන් මේ ටික පතුරවා ඔබේ හිතට එයි අරයට නම් මේක කරන්න බෑ මෙයාට මේ මෛත්‍රිය පතුරවන්න බෑ කියන එක ඒ සියලුම දේවල් බාධාවල් හිතේ ඇති වෙච්ච
සිතවිලි විතරයි කියලා ඔක්කොම කුණු කූඩේට දානවා වගේ වගේ සිතවිලි අයින් කරලා දාන්න. එහෙම හිතන අවංකවම මේ සිත පතුරවන්න. මේ සිත පතුරවන්න. දැන් හිතන්න තමන්ගේ පාරේ සිටින තමන් අයිති වෙන මේ කොටසේ කොටන හර යම් තා නිවෙස් වල ඒ භූමි භාගය භාගයන් තුළ භූමි ප්‍රදේශය තුළ අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්වයන්ට මාගේ අප්‍රමාණ වූ අවංක වූ මේ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊළඟට තමන් ඉන්න ගම්මානෙ මේ ප්‍රදේශයේ තුල යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත්සිත පතුරවනවා පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට තමන් සිටින නගර සීමාවේ කුමක් හෝ යම් නගරයක අපි නගරයකට අපි ආයිත් ඒ නගර සීමාව තුළ ඒ විශාල ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනම විහිදී පැතිරී සිටින යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊට පස්සේ දැන් තමන් අයිති වෙන මේ විශාල කවුන්තියක් ඒ ප්‍රදේශේ පුරා ගම් නියංගම් සසාර සිටින යන්තා අපා දෙපා සිව්පා බහුපා සත්වයෝ ඒ හැම දෙනාටම ආලෝකේ පතුරුවා හරිනා වාගේ ප්‍රදේශයට මෙස්සිත පතුරුවා ඒ සියලුම සත්වයෝ අපා දෙපා බහුපා සිව්පා බහුපා සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. දැන් හිතන්න මේ මුළු එංගලන්තේ පුරා
විශාල එංගලන්තේ පුරා මේ මහා විශාල නගර ගම් දනව් සිසාරා මේ මහා පොළොවේ ජලයත් අහසේ සෑම තනම් සිටින යම් තාක් අපා දෙපාසී උපා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාම හතම මාගේ මෙත් සිත පතුරු වෙනවා පැතිරේවා ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දැන් මේ මුළු එක්සත් රාජධානිය පුරාම ඒ සියලු රටවල් වල සෑම තැනම අස්සක් මුල්ලක් නැර සෑම තැනම සිටින යන්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඊළඟට දැන් මේ සමස්ත යුරෝපයේ පුරාම මහා විශාල කුඩා රටවල් නගර ගම් දනව් සිසාරා මේ සෑම තැනකම සිටින යම් තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලු සත්ව වර්ගයා හටම මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පතුරවනවා පැතිරේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා දැන් මේ මුළු ලෝකෙ මේ පෘථිවි ගෝලෙන් පෘථිවි තලයෙන් ඔබ දැකලා ඇති මේ ලෝකේ ඡායාරූප ඔබ හිතන දැන් මේ හිත පෘථිවිය ඉහළට ගිහිල්ලා බොහෝ ඈතට ගිහිල්ලා ඉතාම පැහැදිලිව මේ පහළ මුළු පෘථිවියම ඔබට පේනවා කියලා සෑම තැනම ඉතාම පැහැදිලිව පේනවා කියලා හිතාගෙන හරියට ආලෝකයේ හිරු කිරණ පැතිරෙනවා වගේ අවංකවම හදවතින් මේක දැනෙන්නම කරන්න හදවතින්ම මගේ මෛත්‍රිය පතුරවනවා කියලා හිතාගෙන මේ සෑම තැනම මේ මුළු පෘථිවි තලයේම භූතලයේ මතම මේ මහ පොළවේ විශාල සාගරයේ එවාගේ මේ අහස් තලයේ යම් තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලු සත්ව වර්ගයා හටම මම අවංකවම මෛත්‍රිය පතුරවනවා ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඊළඟ දැන් මේ ලෝකයත් ඇතුළු මේ මුළු ලෝක ධාතුව තුළ අවීචේ පටන් අකණ්ඩිතා බ්‍රහ්ම ලෝකය නිය සංඥා නා සංඥායතනය දක්වා යන්තා මේ 31ක් වූ ලෝක ධාතුන් තුළ
යන්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලු සත්වයන් හටම මාගේ මෙත් සිත පතුරවනවා පැතිරේවා ඒ සියලු සත්වයෝ සුවපත්ත්වා ඊළඟට මේ ලෝක ධාතු වගේ තව අනන්ත අප්‍රමාණ ලෝක ධාතු මේ මහා විශ්වයේ පුරා පැතිර පවතින ඒ ලෝක ධාතු වලත් අපි වගේම මේ ලෝක ධාතු මේ ලෝකේ වගේම තවත් ලෝකවල අනන්ත අප්‍රමාණ ජීවීන් සිටිනවා ඒ සියලු ජීවීන්ට ඒ ලෝක ධාතු වල සිටින සියලුම ජීවීන්ට සත්ව වර්ගයාට අපා දෙපා සිව්පා බහුපා කියන සියලු සත්ව වර්ගයාට මෙත් සිත පතුරවමු ඒ සියලු සත්වයෝ සුවපත්ත්වා දැන් ඒ විදිහටම නැවතත් හිතන්න මේ දිසාවන්ටත් අපි සුළු වෙන නමුත් මෙච්චිත පතුරුම නැවත උතුරු දිසාවේ යන්තා අපි මේ සිටින ස්ථානයේ ඉඳලා කොතැනක හෝ තමන් සිටින ඉතතන ඉඳලා උතුරු දිසාවට යන්තා අනන්ත විශ්වයේ දක්වා යන්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මෙත්සිත පතුරවනවා ඒ සියලුම සත්වයෝ සුවපත්ත්වා ඊළඟට ඊසාන දිග දිසාවේ යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටින අනන් ඒ සියලුම සත්ව වර්ගයා සුවපත්ත්වා ඊළඟට මා සිටින මේ ආසනීය සිට නැගෙනහිර දිසාවේ අනන්ත විශ්වය දක්වා යන්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා ඒ සියලුම සත්ව වර්ගයා සුවපත්ත්වා ඊළඟට ගිනිකුණ දිසාවේ අනන්ත විශ්වයේ දක්වා යන්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා සුවපත්ත්වා දැන් තමන් සිටින ස්ථානයේ සිට දක්නු දිසාවට අනන්ත විශ්වය දක්වා යන්තා අර වගේම අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණෝ මෙත් සිට පැතිරේවා
ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා දැන් නිරත දෙක දිශාවට සිහිය යොමු කරන්න. ඒ නිරත දිසංසාවේ අනන්ත විශ්වය දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. දැන් හිතන්න තමන් සිටින ස්ථාන ඉඳලා මේ බස්නාහිර දිශාවට අනන්ත විශ්වය දක්වා යම් තාක් සත්ව සිටිනවා නම් අපා දෙපා සිව්පා බහුපා ජීව වර්ගයා ඒ සෑම ජීවීන්ම සත්ව වර්ගයාම සුවපත් වෙත්වා. ඊළඟට වායම දිස්සාවේ අනන්ත විශ්වයේ දක්වා යම් තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලු සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඊළඟට තමන් සිටින ස්ථානයේ සිට උඩ දිශාවේ අනන්ත විශ්වය දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඊළඟට තමන් සිටින දිශාවේ ඉඳලා යට දිශාවට අනන්ත විශ්වයේ දක්වා යම් තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලු සත්ව වර්ගයා සුවපත් වෙත්වා. දැන් තමන් හවත්පත අවට සිසාරා මේ දස දිසාවේ සෑම තැනම සිටින සියලුම සත්ව වර්ගයන් ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ සිටින උපන් නූපන් මේ සියලු සත්ව වර්ගයා ඒ හැම දෙනාටම
මාගේ අප්‍රමාණ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඊළඟට දැන් මේ සත්ව සංඥාව අයින් කරා. දැන් නිකමට හිතන්න. අපා සත්වයෝ. කොහෙද ඉන්නේ කියලා හිතන්න. දැන් ඔබට මේ කිසිම කෙනෙක් මේ මොහොතේ අපා සත්වයෙක් ඔබට දකින්නේ නැහැ. ඒ ඔබේ හිතේ සිටින්නේ නැහැ. දෙපා සත්වයෙන් සමහර වෙලාවට අපි ළඟ ඉන්න අය නිසා මිනිසුන්වත් අපිට හිතන්න පුළුවන්. දෙපාක ඒක නත් තමන්ගේ හිතින් හිතුවේ නැතිනම් එයා සිහිට නැගෙන්නේ මානසික කාරණ පෙරුවොත් හිතර නැගෙන්නේ ඊළඟට සිව්පා සත්‍යෝ බහුපා සත්‍යෝ මේ සියලු දෙනා හිතට නැගෙන සිටින්න ඉන්නවා මේ සියලුම සිටවිලේ සංස්කාර ධර්ම පංචස්කන්ධී පිටීමක්. ඒ නිසා මේ චිතිවිල්ලක් අයින් කරලා මේ සියලු සත්ත්ව සංඥාව අයින් කරලා සත්ත්ව පුජ්‍යල සියලු සංඥාවන් අයින් කරලා නිකන් හිස් අවකාශය කියලා හිතාගෙන ඉතින් දකින් මේ කියනකොට හිතින් දැකලා අනන්ත විශ්වයේ හිස් අවකාශය වාගේ දැකලා ගන්න. මේ වචනේ විතරක් හිතින් කියන්නේ හිතන් හිතන්න සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන හිත සම්පූර්ණයෙන්ම සියලු අදහස් වලින් සිතිවිලි වලින් හිත නිදහස් කරන සුළු වෙලාවක් මේ හිතේ සතුටින් ප්‍රීතියෙන් නිදහසේ හොමුනේ ඉන්පසු මේ භාවනාව අපි නිමාවට කරගන්නවා.